අපිතා අපේ ජාතියට ඉතින් නේද වැඩිපුර මෙතන ඉන්න සිංහලයන්නේ නේද පරාද කියන්න බෑ මොනවා නැතත් මාන්නේනේ කොච්චර මාන්න තියද අපිට තියනවා උඩ රට මාන්න උඩ රට කට්ටියට පහත රට මාන්න පහත රට කට්ටියට අපි දකුණේ නේ ළඟට අපි නුවර ඒ මාන්න වෙනම තියනවා ඊළඟට අපි තරම් ලෝකේ උත්තරම වෙන කට්ටියක් නෑයි කියලා හදාගත්තු වෙනමම මාන්නයක් තියෙනවා ඊට අමතරව අපිට තියෙන මාන්න අතර ප්‍රධානයි මේ අපි ඉගෙනගත්ත ඉස්කෝලවල මාන්නේ නෑ ඒක ඒක නම් තියෙන ඉස්කෝලවල නමින්ම වෙනම එකක් ඔළුවට ඇවිල්ලා තියෙනවා අපි අරකින් ආවේ අපි මේකින් ආවේ අපි අර අර මේ ආදි ශිෂ්‍යයෝ අරකේ ආදි ශිෂ්‍යාවෝ එහෙම කියලා වෙනමම එකක් ඊළඟට යුනිවර්සිටි මාන්නේ නේ අපි පෙරදෙනිය අපි මොරටුවේ අපි කොළඹ ඒක වෙනම බේත් ගන්න ඕන මට්ටමේ ලෙඩක් ඒක පුදුම විදියට ඒ ලෙඩේ වැඩ කරනවා ඒ කියන්නේ පෙරදෙනියෙන් ආපු එක්කෙනෙකුගේ අදහස කොච්චර හරි එකක් වුණත් මොරටුවට දිරවන්නේ නැති වෙන්න පුළුවන් මොරටුවේ අයගේ අදහස කොච්චර හරි එකක් වුණත් පෙරදෙනියට ඒක හරියන්නේ නැහැ මොකද ඒක පෙරදෙනිය එකක් වෙන නිසා ඒක ඒ ගල්හ පැත්තෙන් ආවනම් හරියනවා ඒක ඒ වත්වසෙම කිව්වොත් බීග් ගන්න තරමේ ලෙඩ ඒගොල්ලෝ පින්සිටරේ සයිකියාට්‍රික්ල හම්බෙන්න ගිහිල්ලා ඒ එතකොට මොකක් හරි පෙත්තක් දෙයි ඔය තත්ත්වයට ටිකක් කන්ට්‍රෝල් වෙන්න ඕවා ඕනවට වැඩිය කියොත් නේද අපිට අපි ඉගෙන ගත්ත තැන ගැන ගරුත්වයක් අගයක් තිබුණා කියලා ප්‍රශ්නයක් නැහැ අපි විශ්වවිද්‍යාල ගිහින් තියෙනවා අපි PhD ආරම්භ තියෙනවා හැබැයි ඒ වයි තින් ඒ වයි ඒ සබ්ජෙක්ට් එක ගැනනේ ඉතින් සබ්ජෙක්ට් එක ගැනම දන්න තව අය ඇතිනේ නේද කොච්චර ඉන්නවද මට කලින් බුද්ධ ධර්මය ගැන PhD ගත්ත කොච්චර හාමුදුරලා ඉන්නවද ඉතින් මම කවදාවත් කතරේ හිතුවොත් එහෙම ආ දැන් මැදගොඩ අපි තිසාන්දරුයි මමයි සමානයි මනස්කාතයක් ඇයි ඒ හාමුදුරුවෝ PhD එකක් අරගන්නේ මට වඩා අවුරුදු පහකට කලින් එතකොට ඒ හාමුදුරුවෝ ඒ කාලේ ඉඳලා අද දක්වා කොච්චර දේවල් ගැන අප්ඩේට් වෙලාද මම හිතා ගන්න යන්න
කුල හොරෙන් හොයාගන්න ඕනේ සර්නේම් එක. ඒක පුදුමාසයි ආමුදුරුලත් එහෙමයි ගිහියොත් ඔක්කොටම. ඒක හොයාගත්තම් පුදුම සන්තෝෂයක් තියෙන්නේ. අපේ කෙද්ද කියලා හොයාගන්නේ. අපරාධ කියන්න බෑ මේ. මං හිතන්නේ මේ. වෙන ලෝක ජාතියින්ද සිංහල ජාතිය ඔහෝ මේ රට අල්ලගන්න ඕන නම් එහෙම අමුතු කුමන්ත්‍රණ කරන්න ඕනේ නැ මේ රට ඇතුලේ තියෙන ටිකම කුමන්ත්‍රණ තමයි. ඒ කියන්නේ මොකද එකතු නොවෙන්න දේවල් ඔක්කොම ටික අපි හදන්න නැත්. කුල විදියට ප්‍රදේශ විදියට නේද? කල්ලි පාට පක්ෂ මේ ඔක්කොගෙම අපි දරුණු මාන්නිකයි දරුණු හීන මාන්නිකයි නේ. දෙකම තියෙනවා. දරුණු මාන්නේ තිනවා ඒ වගේම දරුණු විදියට හීන මාන්න මේ ප්‍රශ්න විසඳ ගන්න ඕන. තමන්ගේ අවුලක් තියෙනම් ඒක හොඳට තේරුම් ගන්න. මට හීනමාන එන තැන මම හොයා ගන්නවා. මට මාන්න එන තැන මම හොයා ගන්නවා. ඔබ ඒක කොච්චර දැක්කත් වැඩක් නැහැ. මම ඒක දකින්න නැත්තම්. මම ඒක දැක්කොත් තමයි මට ඒකට අදාළ පිළිතුරු හොයාගන්න පුළුවන්. ඒ හින්දා අපි බෙදෙන්නේ නැතුව නේද? අනිත් එක්කෙනාව කොන් කරන්නේ නැතුව අනිත් එක්කෙනාව පහත් කරන්නේ නැතුව කටයුතු කරන්නට අපේ මනසේ දියුණු කරන්න ඕනි ධර්මයේ තමයි නිවාතෝච අනතිමානී බව. අනතිමානී බව එක අතිශයින් වැදගත්. ආයතනටත් වැදගත්, ගෙදරටත් වැදගත් නේ. ගෙදරක උනත් අසාර්ථකත්වයට අපේ මාන්නක්කාරකම බලපාලද නැද්ද? ගොඩාක් බලපාලා තියෙනවා. සල්ලි කෙනෙක් කෙනාට ලංකාවේ ගෙදරක ලොකු ඊගෝ එකක් තියෙනවා.
එකනේ ගෙදරට සල්ලි ගේනෙක් කෙනාට ගොඩාක් ලොකු මාන්නයක් තියෙනවා නේ. අතවසෙම යාගේ ගාව අනිත් අය යම් කිසි දුරකට බයයිද නැත්? බයයි. මොකද ඉතාම හොඳ අදහසක් ඉදිරිපත් වුණත් සමහර වෙලාවට ගෙදරට මුදල් ගෙන එන කෙනාගේ අදහසට වඩා ඒක වෙනස් එකක් නම් මුදල් ගෙන එන කෙනා ඒ අදහස යටපත් කරලා දානවා. ඕනවට වැඩිය කියවන්න දෙන්න එපා. කාලැඳලා ඉන්නේ මගෙන් බව මතක තියාගත්තොත් හොඳයි කියලා. එහෙම සිංහල වෙනසකේ. ඒකනේ සිංහල ගෙවල් වල කාන්තාව වෙනම සල්ලි හොයන්නත් පිරිමියා වෙනම සල්ලි හොයන්නත් ලොකු තරඟකේ. මොකද මේ දෙන්නගෙම යට හිතේ වැඩ කරනවා මාව මම යටත් වෙන්නේ සල්ලි ඇතුලේ කියලා. එහෙනම් ඒගොල්ලෝ තරඟයක් දුවමින් ඉන්නවා වැඩිම සල්ලි තියෙන කෙනා වෙන. වැඩිම සල්ලි තියෙන කෙනා වුණාම යටිහිතේ තියෙන ආශාදයක් අනිත් අය මට යටතන කියලා. ඒකනේ කිසිම සාකච්ඡාවක් කරන්න බැරි. ඕකම තියෙන ඉඩමයි තියෙන කෙනාටනේ. ඔප්පුව නමට තියෙන කාගෙද යාගේ ඊගෝ එක ගොඩාක් බලවත් ලංක අපේ රටේ. අත වශයෙන්ම කිව්වොත් අපිට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ හේවණල්ලවත් වැටිලා නැහැ කිව්වත් කමකුත් නැහැ. මොකද භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය නිතර අහන අපි මේවා අඛණ්ඩව සංවර්ධනය කරනවද නැත්? සංවර්ධනය කරනෝනේ. මාන්නකාරකම අනිත් එක්කෙනාව පහත් කරන එක, අවමන් කරන එක, නොසලකා හරින එක. හොඳට බණ අහනවා, නිතර ටීවී චැනල් වල බණ යනවා. සමහර ගෙවල් වල ඒ චැනල්මයි දාලා තියෙන්නේ. හැබැයි අවම ක්වලිටිස් ටිකවත් දිනු වෙලා නැහැ. ලොකු මාත්‍රිකා ගැන දේශන දෙන්න තරම් බණ දන්නවා නේ. විඥාන ගැන මටත් වැඩිය හොඳට දේශන දෙන්න පුළුවන් ගිහියෝ ඉන්නවා. හොඳට පුළුවන් සූත්‍ර කියනවා ඕන තරම. ඕන තරමක් දන්නවා. කටපාඩම් මාත්‍රිකාව කියනකොට ඒකේ තියෙන බණ කියන්න පුළුවන් යාළුවා. එත් සිස්ටර් මතක තියාගන්න අපේ ධර්මය කියන එක හරි කොච්චර හරි ඇහුවත් අපේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒක සිහිනුවණින් අහලා අහපු දේ සිහිනුවණින් ධාරණය කරගෙන ධාරණය කරගත්තු දේ සිහිනුවණින් භාවිතා කරන්න.